අපේ පන්තියේ කොල්ලෝ ගම්වල ඉන්න ගොයන් සුවඳ හරක් සුවඳ දැනිච්ච පවුල් වලින් ඇවිල්ලා ඉන්න කොල්ලෝ උගත්කම තියෙන ඒ කොල්ලන්ට මේ සිංහල දෙමළ මුස්ලිම් මැලි අපි ඔක්කොම එකතු වෙලා දෙවෙනි නිදහස් අරගලයක් අවශ්‍ය වෙලා තියෙනවා. අපේ බෞද්ධයන් කතෝලිකි හින්දු ජාතිකි පවා දැනුවත් ආගමකට ගියාට මම විරුද්ධ නැහැ. නමුත් මිල මුදල් දී ආගමට ගන්නවට මම විරුද්ධයි. නමුත් මේ ආගම් මෙන්නේ ආගම ප්‍රචාරය කිරීමට වැඩි අපේ රට ආක්‍රමණය කරන්න. ආර්ථික වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔය ආර්ථික වශයෙන් පන්සලටත් අමාරු. ඒ තඳා මම සටන් කරනවා. අපිට ඕනේ මේ රටට අයිතිකාරයෙක් වගේ නායකයෙක්. බෝඩින් කාර නායකෝ නෙවෙයි. අරගලේ එතකොට වැඩක් කරලා නැහැ. ඒකේ වැඩක් උන්නේ නැහැ නේ. ඒ වගේ නෙවෙයි ජාතික සටනක් කරන්න ඕනේ. ඒක කොන්ත්‍රාත්තුයි. You're watching the Life Traveler channel. අපිට නිසි පරිදි වෙසක් උත්සවය පසුගිය අවුරුද්දක් දෙකක් කරගන්න බැරි වුණා. නමුත් මෙවර අපි සෑහෙන මහන්සියක් දරන මුළු කොළඹම වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමට පවත්වන්න ඒ සඳහා රජයේ දෙපාර්තමේන්තු සංස්ථා අමාත්‍යංශ ඒ සියල්ලම එකතු කර දැනට සාකච්ඡා පවත්වලා අවශ්‍ය කටයුතු සූදානම් කළ තියෙනවා. පාසල් සියල්ලම කොළඹ බස්නාහිර පළාත සංවිධානය කරලා තියෙන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා, අග්‍රාමාත්‍ය කාර්යාලය, සියලුම දෙපාර්තමේන්තු, කොළඹ දිසාපති කාර්යාලය, කොළඹ රාජ්‍ය පරිපාලන පළාත් පාලන ආදී අමාත්‍යංශ, ඒ වගේම අනෙකුත් සංස්ථා සියල්ලම සංවිධානය කරලා තියෙන්නේ. ඒ වගේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තුන් රෝද රථ, ඒ කියන්නේ ත්‍රී වීලර් 10,000කට බෞද්ධ කොඩි පළඳවනවා. මේ ස්ථානයේදී ත්‍රී වීලර් 10,000කට කොඩි සවි කරනවා. ඒ වගේම හැම පොලිස් ස්ථානයකම 22 උදේ 9ට හැම පොලිස් ස්ටේෂන් එකකම ත්‍රිවිල් රථ ගිහිල්ලා ඒ කොඩි පළඳවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙනවා. මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. අපිට තිබුණේ බෞද්ධ උත්සව ඇසල, නිකිණි, නවම්, දුරුතු ආදී වශයෙන් ඒ සියලු උත්සව අද වැටිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා වෙසක් උත්සවය මේ විදියට ගිය සැරසිලි නැතුව වෙසක් උත්සවය අන්ධකාර උත්සවයක් බවට පත් වෙනවා. සැරසිලි, ඒ නිසා සැරසිලි කරන්න මම විශාල ධෛර්යයක් දෙනවා ආයතනවලට සහ පාසල් වලට සහ අපේ සංවිධාන වල ඉන්න අයට. එහෙම කරන්නේ මේ පෝයත් දැන් අටවක පෝය, අමාවක පෝය දන්න මිනිස්සු නැහැ හොයාගන්න. ඒ නිසා අටවක අමාවක පෝයක් බවට වෙසක් උත්සවය වැටේ කියලා ලොකු බියක් මගේ හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා වෙසක් උත්සවය සාර්ථක කිරීම සඳහා හැම බෞද්ධයෙක්ම අන්‍ය ආගමිකයෙක්ම ආධාර උපකාර කළ යුතුයි. හැකිතා දුරට සැරසන්න ඕන. ඒ වගේම සැරසීලම පමණක් නෙවෙයි, මේක දීර්ඝ ඉතිහාසයක් තියෙන උත්සවයක්. මේ උත්සවය ආරක්ෂා කරගත යුතුයි. මේ උත්සවය ආරක්ෂා කරගන්න නම් කඩෙන් වෙසක් කුඩු ගෙන්නන්නේ නැතුව, පාරේ තියෙන වෙසක් කුඩු ගෙන්නන්නේ නැතුව, අර අපි ගමේ විදියට කරා වගේ ගෙදර රැට බට්ටික කාලා ගෙදර සියලු දෙනා එකතු වෙලා පහන් කූඩු සකස් කළා වෙසක් සැරසිලි කරන්න. එතකොට පවුලේ එකමුතුකම, ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය සියල්ල පවුල ඇතුළේ ගොඩනැගෙනවා. අපේ වෙසක් උත්සවයේ අර්ථය ශක්තිමත් කිරීමට සියලුම බෞද්ධයන් හැකිතා දුරට වෙසක් සැරසිලි කරන්න, තමන්ගේ නිවස, තමන්ගේ ගෙදර, තමන්ගේ ආයතන ඇතුලේ එළියට පේන්න. ඒ වගේම අනිත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන, දැන් මේ පළාතේ ඔක්කොම අන්‍ය ආගමික අය පවා මට ඇවිල්ලා දන්නලා තියෙන්නේ වෙසක් සැරසිලි කරන බවට. ඒ නිසා හැම අන්‍ය ජාතිකින්ගෙන්, අන්‍ය ආගමිකින්ගෙන්, හින්දු, ඉස්ලාම් හැමෝගෙම මම ඉල්ල හිටිනවා. මේක ජාතික උත්සවයක්. මේකට තමන්ගේ නිවස ඉස්සරහා, කඩේ ඉස්සරහා සරසලා සහය දෙන්න කියලා. මොකද විශේෂයෙන්ම මේ වෙසක් උත්සවය බලන්න ජාත්‍යන්තර වශයෙන් ඊයේ වෙනකොට දැනගන්න තියෙන වියට්නාමෙන් සහ තායිලන්තයෙන් විශාල සංචාරකින් පිරිසක් ලංකාවට එනවා. ඒ නිසා මේ උත්සවය සාර්ථක කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. හැම තැනම පුළුවන් තරම් කලාප කරන්නේ නැතුව මුළු රටම එකම වෙසක් මංගල්‍යයක් කරන්න සූදානම් වෙන්න කලාප කරොත් තැනින් තැන විතරයි. ඒ නිසා මුළු රටේම හැම තැනක පෙර පරිදි හැම තැනකදීම ගෙවල් ආයතන හැම තැනකම පුළුවන් තරම් සැරසිලි කරන්න
සැරිසලි කරලා මේක ආලෝකමත් කරන්න කියන එක තමයි ඉල්ලා හිටින්නේ සියලුම ජනතාවගේ. ජනතාවර මේ ආර්ථික වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියද? නමුත් මේකට මෙතින්දි කොහොමද ඒක? ඔය ආර්ථික වශයෙන් පන්සලටත් අමාරුයි, හැමෝටම අමාරුයි. නමුත් ඒ යුතුකම ඉෂ්ට කර යුතුයි. ඒ යුතුකම ඉෂ්ට කරන්න එපා. දැන් ආර්ථික වශයෙන් ප්‍රබලව තිබුණයි කියලා නොකා නොබී නැන්ද මිනිස්සුත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මිනිස්සු ඉතාම දුකෙන් ජීවත් වෙන බව මම දන්නා පුද්ගලික. ඒ සඳහා මම සටන් කරනවා. දැන් උදේ ඔබලා එනකොට මෙතන වෘත්තීය සමිති ගණනාවක් ඇවිල්ලා. ඉතින් ඒගොල්ලන්ටත් මං කිව්වේ රටත් ආරක්ෂා කරගන්න ඕන එක රට. ගහේ ඒ රට නැමැති ගහේ අතු තමයි වෘත්තීය සමිති. එහෙනම් සියලු දෙනාම එකතු වෙලා වෙසක් උත්සවය සාර්ථක කරන්න අපි ඊළඟ මැතිවරණයෙන් පස්සේ අපි අයිතිවාසිකම් දිනා ගන්න අපි සටන් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක කුමන්ත්‍රණයක්. එක දේවගැතිවරයෙක් බුදුරජාණන් වහන්සේට අපහාස කරා. දැන් අපි නඩු දාලා තියෙනවා. ඊයේ පෙරේද නඩුව තිබුණා. ගිය අවුරුද්දේ බිලියන් 13ක් ලංකාවට මුදල් ගෙනත් තියෙනවා. ඒ වගේ තවත් සංවිධාන වලින් විශාල මුදලක් ලංකාවට ගෙනල්ලා අපේ බෞද්ධයන් කතෝලිකි හින්දු ජාතිකී පවා ඔවුන්ගේ ආගමට ගන්න කටයුතු කරගෙන යනවා. දැනුවත්ව ආගමකට ගියාට මම විරුද්ධ නැහැ. නමුත් මිල මුදල් දීලා යම් යම් පෞද්ගලික ප්‍රයෝජන ලැබල දීලා ආගමට ගන්නවට මම විරුද්ධයි. නමුත් මේ ආගම් මෙන්නේ ආගම ප්‍රචාරය කිරීමට වැඩි අපේ රට ආක්‍රමණය කරන්න කියන එකයි මගේ තොරතුරු අනුව තියෙන්නේ. මේ රට අද වෙනකොට ජාත්‍යන්තර විශාල කුමන්ත්‍රණයකට හසු කරලා මේ රටේ බෙල්ල මිරිකගෙන ජාත්‍යන්තරයේ ඉන්නවා කිව්වොත් නිවැරදි. නෑ, අපිට මැතිවරණයෙන් පස්සේ කතා කර මේ දවස්වල දේශපාලන පක්ෂ ඡන්දයට සූදානම් වුණාට ජනතාව සූදානම් නැහැ තවම. මොකද තවම අපේ මත අපි ඉදිරිපත් කරේ නෑ. තවම කිසිම දේශපාලන පක්ෂයක් බලය අරගෙන කරන්නේ මොනවද කියලා මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කළත් නෑ. ඉතින් නිකම්ම ඡන්දෙ දෙන්න බෑනේ. කෝක දුන්නත් ඡන්දෙලිය දෙන්න වෙන්නේ. අපිට ඕන මේ රටට අයිතිකාරයෙක් වගේ නායකයෙක්. බෝඩින් කාර නායකෝ නෙවෙයි. තාම නෑ පලාතක නෑ. අපේ කොල්ලොන්ට දැන දෙන්න ඕනේ හැදෙන්න. අපේ පන්තියේ කොල්ලන්ට. අපේ පන්තියේ කොල්ලෝ ගම්වල ඉන්න ගොයන් සුවඳ හරක් සුවඳ දැනිච්ච පවුල් වලින් ඇවිල්ලා ඉන්න කොල්ලෝ උගත්කම තියෙන. ඒ කොල්ලන්ට මේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ අපි ඔක්කොම එකතු වෙලා 48 නිදහස ලබා ගන්න එකතු වුණා වගේ සියලු ජාති දැන් රටට දෙවෙනි නිදහස් අරගලයක් අවශ්‍ය වෙලා තියෙනවා. නැත්නම් රටේ සම්පත් ටික ඔක්කොම විදේශිකව අල්ල ගන්නවා. දැනටත් අල්ලගෙන ඉවරයි. ඒකේ වැඩක් උන්නේ නෑනේ. ඒ වගේ නෙවෙයි ජාතික සටනක් කරන්න ඕනේ. ඒක කොන්ත්‍රාත්තුයි. You're watching the Life Traveler Channel.